मेधास्ल पोहट्टुवे जनरल वेलाय एक्सज्जातिक पक्ष वेदिकावे मालिमा वेदिकावे विविध कथा कियनवा मन दक्का जॉनसन फर्नांडो महत्या कियनवा आसन बल मंडल वाले सीट हेत्तावक मेतिवरने वडिम जायग्रहण एक्सज्जातिक पक्षे कट्टिय अपे पक्षे मे साका समिति रस्सीम वडा अडू सेनग आपुतंग वाले लोकु टोक देनवा ईलंगट वेन्ने मेहमाय हरमाय कियल इवर वेला हरिद ඊළඟට මාලිමාවේ උන්නහේ කට උල් කරගෙන කියනවා දැන් මේ සමූපකාර ඡන්ද තියෙනවා මේ ප්‍රාදේශ සභා ඡන්ද ඒක නෙමෙයි මුදුනටම ගහමු කියලා මුදුනටම ගහමුයි කියන්නේ මේ රනිල් ගේ ඇජෙන්ඩා එක ජනාධිපතිවරණය තියන්න ඕන කියන එක නමුත් මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුනේ දැන් ජනමතයක් නැහැ ඒ නිසා අපි කියනවා ආසන බල මණ්ඩල කරලා ඉවරයි නම් ඊළඟට දිනා නිර්පාක්ෂික කෙනා නම් ඊළඟට රැල්ල එන්නේ මුදුනටම ගහන්න නම් ඔය මුකුත් ඕනේ නැහැ පාර්ලිමේන්තු විසිරවන්න හරිද ජොනි සීට 70ක් මේ ආසන බල මණ්ඩල කරලා ඉවරයි නම් අසංකරණ පාර්ලිමේන්තුව විසිරුවන්න එකඟයි කියලා අපි අසං කරනවා හරිද නිර්පාක්ෂික පුද්ගලයාට මේ ලොකු බලයක් තියෙනවනම් ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවනම් බය නැතුව තියන්න පාර්ලිමේන්තු ඡන්දේ අපි බලමු මේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න මේ ඉතුරුලා ඉන්න මූලික වටපඩේ ටික ආයි පාර්ලිමේන්තුව වෙනවද නැද්ද කියලා ඉවරලා ඊළඟට මුදුනට ගහන්න ඔව් ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කට තමයි පාර්ලිමේන්තුව රටේ මූල්‍ය බලය සහ නීති හදන තැන තමයි පාර්ලිමේන්තුව තවදුරටත් ජනමතය නැති වෙලා තියෙන එතන ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය තියන්න පාර්ලිමේන්තුව විසිරුවන්න එකඟ වෙන්න මාධ්‍ය වලයි වේදිකා වලයි කය ගහන්න නැතුව අපි හෙට කියන්න සමගි ජන සම්දානයයි සමගි ජන බලවේගයයි පාර්ලිමේන්තු විසිරුවා හරින්න අස්සම් කරලා දෙන ලෑස්ති හරිද ඒ නිසා ඔය බොරු කය ගහන්න එපා හරිද දැන් මේ එක්සත් ජාතික පක්ෂයයි පොට්ටුව තමයි කුමන්ත්‍රණකාරී ලෙස බය ජන බලයට බය මේ පළාත් පාලන ඡන්දය කල් දාන්න මේ මුදල් නොදුන්නේ හරිද දැන් ඒගොල්ලෝ හිතන් ඉන්නෝ මේ නිකම් මේ ආසන මට්ටමින් ගිහිල්ලා 500ක් එකතු කරගත්තාම මේ ඔක්කොම හරි කියලා දැන් ඊයේ මම පෙරේද මන් දැක්කා උතුරු කොළඹ බල මණ්ඩලයේ කියලා එකක් තිබ්බා මේ මැද හිස් හරිද Facebook live එකේ comment මකනවා හරි ඉතින් ඔත්තර ජන බලයත් නේ ඕම කරන්න ඕනේ නැහනේ අපි නම් කවදාවත් ඕකේව කරලා නැහැ හරිද එනිසා ඔය ඕන කෙනෙකුට අපි ඉල්ලන්න කැමති පාර්ලිමේන්තු මැතිවරණය තියන්න පාර්ලිමේන්තු විසිරුවන්න එකඟ වෙන්න කියලා මොකද ඔය කොහොම කයිය ගැහුවත් දැන් කියනවා මේ පෙට්‍රල් පෝලිම් නැහැ මේ ගෑස් පෝලිම් නැහැ කරන්ට් කපන්න නැහැ කියලා මාධ්‍යවේදී ඔබතුමන්ලා දන්නවනේ බල් කීයද ගෙදර දාන්න කියලා සතියේ දවස් 7ක් ඉස්සර නැව නම් දැන් දවස් කියන්න ආන්න වෙලා දෙනු දන්නවනේ ළමයි ටියුෂන් යනවද නැද්ද කියන එක දන්නවනේ ඉස්කෝලේ ළමයින්ගේ කෑම පෙට්ටියේ මොනවද තියෙන්නේ කියලා දන්නවනේ යුනිෆෝම් එකක් අලුතෙන් ගන්න පුළුවන්ද සපත්තු කුට්ටමක් ගන්න පුළුවන්ද කියන එක ඔබතුමන්ලා දන්නවනේ එළවලු තුනක් එක බත් මේ වේලක් කෑවනම් දැන් මේ එළවලුක කරි කන්න පුළුවන්ද කියන එක දන්නවනේ හරිද ඒ නිසා පටි තද කරගෙන අමාරුවෙන් ජීවිතේ රෝල ගහන විදිය ඔබතුමන්ලත් සාමාන්‍ය ජනතාවත් දන්නවා ඔව් ජනතාව දැන් උද්ඝෝෂණ වලට වැඩි වෙන්න කැමති නැහැ ජනතාව දැන් පිකටින් වලට වෙන්න කැමති නැහැ ඇයි ජීවිතේ ගැට ගහ ගන්න ඒ වෙලාවෙන් හරි තව කීයක් හරි හොයා ගන්න තමයි බලන්නේ හැබැයි තරහ හිත ඇතුලේ තියන් ඉන්නවා ඒ තරහ පිට කරන්න මැතිවරණයක් ආවම ඒ නිසා ඒ තරහ පිට කරන්නේ මේ ප්‍රශ්න වලට විසඳුමක් ලබා දිය හැකි කණ්ඩායමකට තමයි බාර දෙන්නේ තේ නිසා අපි බය නැහැ අපි බය නැහැ අපි පක්ෂයක් හැටියටත් බය නැහැ පෞද්ගලිකවත් බය නැහැ හෙට මැතිවරණ දියන් අපි ලෑස්ති ඒ නිසා ওই වේදිකාවල කයිය ගහන අයට අපි කියන්න කැමති හරිද මැතිවරණය තියන්න එකඟ වෙන්න කියලා ඉවරවලා ඊට පස්සේ අපි බලමු ඉතුරු ටික මොකද්ද කරන්න කියලා මොකද තව එක ප්‍රශ්නයක් විතරක් මම කියන්නම් දැන් බලන්න විදුලි බල ඇමතියා කියනවා කුෂි කර්මාන්තයට වතුර මුදා හරින්නේ නැහැ කියලා ඉවරලා මම මේක ගිය සතියේ පාර්ලිමේන්තුවේ කිව්වා වලවේ ගං ඉවුරේ ගොවියෝ කුෂි කර්මාන්තයට අවශ්‍ය වතුර නැතුව දුක් විඳිනවා දැන් කුෂි කර්ම ඇමතිගේ ගෙදරට යන ගියාම කුෂි කර්ම ඇමති නිකන් අඬාගත්තු මූණක් දාගෙන කතා කරන්නේ ඉතින් එහෙම අරාජික තත්ත්වයක තමයි මේ රට තියෙන්නේ ඒකම අපි කියන්න ඕන මේ ඔක්කොම සෙල්ලම් දාලා ණය ගෙවන්න නැතුව සැප්තැම්බර් මාසෙ ඉඳලා ණය ගෙවන්න ඕන ආනයනය සම්පූර්ණ මත අරින්න ඕන වාහන ගෙන්නන එකක් අරින්න වෙනවා ඊයේ ඉදිරියට නැත්නම් ADB ෆන්ඩ්ස් එන්නේ නැහැ ජපනිස් ෆන්ඩ්ස් එන්නේ නැහැ හරිද ණය ගෙවන්න ගත්තාම මේ ඇඟලුම් අපනෑනේ අඩු වෙලා තියෙන රටක ඩොලර් ආදායම බහිමින් පවතින රටක මේ ජනමාධ්‍ය සම්දර්ශන වලින්
फेसबुक पेज हायर कर ला मैं सेल में दान पुलवांद कीने का भी बाला मुकद दान वाद देदास दाह हतर दी माइंड दमात्या सीर पर्वतेरे उड़ मैं सीगरी पर्वतेरे वड़ा उसे खटा उड़ दागे ने कोटी गागे ने बाडू बेदागे ने माध्य संदर्भ से ने दागे ने चांद दहमने मिनिस्टर निहंडे विरोधी ताया पेन पेनला धमाई आंडू अ पैरली हुए यहाँ समान तत्व एक में निर्माण है वेनो इनसे आप ही कोहम की हुआ हर द दम में जनाधिपति वर्ण है किना जनाधिपति वर्ण है किन्हों की किये गिया टे वो किये ना कट्टी मुदान ना पार्ली में तो जानता मैं इसे लामिन निकला एक अंदर में एक और सेट ने इनसे अभी ना लेसी होने लाग टे मुकदे माइंड राजा पक्ष किया ना ताऊ दरोड़ आलोई करने बेरी कुनु बांड या हर द कटाउल करने के ना बोरुकारे बात एर लाती है नी इलाग टे में जनाधिपति तुम्हा தரப்பு பேலே දැන් ඔන්න මෙන්න dance කරනවා වැටෙන ළඟින් ඉන්නේ දැන් පොඩ පොඩ වැටිගෙන යන්නේ හරිද තේනසා මම fresh කණ්ඩායම ඉන්නවා අපි ගාව ඉතින් අපි බලමු මැතිවරණ මුණ දීලා අපේ තරම දැනගන්න පුළුවන්නේ අපේ තරම දැනගන්න පුළුවන් ඉතින් ඒ නිසා අපි කියනවා පාර්ලිමේන්තුව විසිරුවන්න අස්සම් කරන්න අපි ලෑස්ති මොකද ඔය කය ගැහුවට ඔය කුණු මාළු ගොඩවල් ඔක්කොම එකතු වෙනවා සෞඛ්‍ය ඇමතිත්වයට එරෙහි වෙන විශ්වාස බංගෙදී අපි බලන් ඉන්නවා මේ බාල බෙහෙත් ගෙනල්ලා මේ රටේ මිනිස්සු මරන්න සෞඛ්‍ය ඇමතිනේ පක්ෂපාතීව විශ්වාස බංගෙදී අස්සන් මේ අත උස්සන්නේ කවුද කියලා ඉවරලා මේ රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා අත උස්සන්නේ කවුද කියන එකත් අපි බලාගෙන ඉන්නේ ඉතින් මේව දිහා ජනතාව හොඳට බලන් ඉන්නවා දිනම පෙරදුම කෙසේ වෙතත් තමන් හිටගන්නේ කොයි කඳ උරේද කොයි කාරණේ වෙනුවෙන්ද හරි දෙවෙනුවෙන්ද වැරදි දෙවෙනුවෙන්ද කියන එක ජනතාව බලන් ඉන්නේ सम्मत करगाने बोरु दूषण विरोधी पणत महाबैंकु पणत ඒ වගේම මේ රටට අති භයානක විදියට මං ගිය සතියේ මාධ්‍ය හමුවේදී ඔබතුමාණලාට කිව්වා මේ ණය සීමාව බිලියන 4979 ඉඳලා 13979 එකට මේ ගෙනියන්න හදනවා. ඒ කියන්නේ දල වශයෙන් තව ඩොලර් බිලියන 30ක් ණය ගන්න ලෑස්ති වෙනවා. මේ වෙනකොටත් තියෙන සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83යි. එතකොට මේ ණය වාරික ගෙවන්න තව ණය ගන්න හදනවා. මේක රට අඳුරෙන් එළියට ගන්නව නෙවෙයි වල පල්ලටම දාලා වල වහන්න යන්නේ. එතකොට මේ විකෘති පාර්ලිමේන්තුව තියෙන හින්දා එතකොට ෆ්‍රෙෂ් පාර්ලිමේන්තුවක් ආවහම ජනාධිපතිවරයාට ජනමතයෙන් නැති ජනාධිපතිවරයාට මේ වගේ විකෘති දේවල් සම්මත කරගන්න බැරි හින්දා ඒක පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ පෝට්ටුවෙන් ගන්න ඕගිල්ලුන්ගේ ජනාධිපති අපේස් එක කවුද කියලා ඉවරලා අනිත් එක ඔය වේදිකාවල එක එකක් කියන පිස්සු වලට අපි උත්තර දෙන්න කැමති නැහනේ ඔබතුමා මාධ්‍ය වේදිකාව විතර කවර් කරානේ අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තීරණයක් ගත්තනේ සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි ජනාධිපති අපේස් එක කියලා ඉතින් හන්දි හන්දි වලයි වීල් පාක් වලයි මේ මිනිස්සු 25ක් තියාගෙන මාධ්‍ය දාගෙන කරන කතාවට අපිට උත්තර දෙන්න බෑ. මේ වකට පසුගියද මාධ්‍ය හැමදේ උසස් අධ්‍යාපන රාජ්‍යන්තර ප්‍රකාශයක් පත්‍ර මාධ්‍යයේ කරන ප්‍රශ්නයක් දැන් පරත්මල් කන්දේ ඔක්කොම හදාගලා තියෙන මේ ජනාධිපතිවරයා දැස්ති කිව්වා. ඔව් අනිවාර්යයෙන් ලබනවසර ජනාධිපතිවරයා කිස් ප්‍රශ්නයක් මේ ජනාධිපතිවරයා පවත්තර කවුද කිව්වේ? උසස් අධ්‍යාපන ආ එයා බයයිනේ මැතිවරණට ජාතික ලැයිස්තුවෙන් ආපු එක කියන්නේ. එයා බයයි මැතිවරණට. ඉතින් ඒ වගේ මේ ඡන්දකින් ආපු නැති කට්ටිය කීයට කතා ගණන් ගන්න එපා. ඔය බලන්නේ මුට්ටි අල්ලලා ගොට්ටක් අල්ලලා කොහොමද ඊළඟ පාරට ලයිස්ට්‍රින් එන්න කියලා. වැඩි ආවම තමයි කියනවා. ගණන්ු ස්වාමි ජනාධිපතිගෙන් ලක්ෂ 100ක් ඡන්දයක් ගන්න ඕනේ. එයා එහෙම කියලා තිනවනම් වජිරබේ වර්ධනගේ මොළේ පරීක්ෂා කරන්න ඕන. මට කිව්වනම් මගේ ආසනේ තමයි අංගොඩ තියෙන්නේ. जनाधिपति लेखम कार्यालय इसरहट गिहिल्ला සමගි ජන බලවේගයේ ජනතාව එක්ක නිර්පාක්ෂික ජනතාව එක්ක ගෝටට තියෙන බය නැති කරේ හරිද ඉතින් ඒ නිසා නිසි වෙලාවට අපි එනවා එළියට
देशपालन उपक्रम हेम मार्दीसराने සුබෝදේශන සියලු දෙනාට මම හිතන්නේ මේ වන විට අපේ රට ඉතාම තීරණාත්මක අවස්ථාවකට මුහුණ දීලා තියෙනවා එක පැත්තකින් අපි දකිනවා රටේ රාජ්‍ය වියදම් තාමත් පෙර පරිදිම සිද්ධ කරනවා ඒ වගේම ක්‍රිකට් මැච් බලන්න පවා විවිධ දෙනා එක්කංගෙට යන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ඒ සියල්ල මැද හැබැයි මේ වන විට අනාවරණය වෙලා තියෙනවා ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට प्रधान रोवाल हेम एक दैडी औषध हिंगन भव विशेषम किन्नोने अत्यावश्य औषध इकसिय हटक हिंग्या मेवन विट रोवाल वल पेन तीयनो ये अतर इताम दरुणु रोगाबाध गणनावकट इवगेम लमाइंट बलपान रोगाबाध गणनावकट इवगेम पिलिका रोग संबंधेन रोगाबाध गणनावकट मे औषध हिंगे बलपाल तीयनो इवगेम सुलभ रोग हटियट तीयन रुधिरे सीनी संबंधेन एवगेम कोलेस्ट्रॉल संबंधेन एवगेम अतिरुधिर पीडने संबंधेन आवश्यक मूलिक औषधवल हिंगतावया कपिट पेन तीयनो अनेक पेत्र ग्रामीय प्रधान रोहाल वलट अमतरव ग्रामीय रोहाल वलट विशाल औषध हिंगया कपिट पेन तीयनो ये एक्कम ये औषध हिंगे मेद අපිට තවදයක් පෙනෙමින් යනවා මේ අවස්ථාව වන විට තවදයක් කෙරෙහි අපේ අවධානය යොමු වෙමින් තියෙනවා ඒ තමයි ගුණාත්මක ප්‍රමිතියකින් තොර බාල ඖෂධ මේ රටට ගෙන්වීම එක පැත්තකින් අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතිනවා අනෙක් පැත්තෙන් තියෙන ඖෂධවලත් අපි දකිනවා ඊටාම ගුණාත්මක ප්‍රමිතිය අඩුවීමක් විශේෂයෙන් කියන්න ඕනේ ලංකාවේ ඖෂධ නිසි ප්‍රමිතියට තියනවාද කියලා බලන්න අවශ්‍ය කරන පූර්ව පහසුකම් සහිත රසායනාගාරයක අඩුවක් තියෙනවා ඒ අඩුවක් නැත් ඒ තියෙන අඩුව මත තමයි අපි බෙහෙත් ගෙන්නන්නේ බොහෝ විට ඒ බෙහෙත් වෙනත් ඔවුන්ගේ තියෙන ලියකියවිලි සහ ඒ වෙනත් රටවල රසායනාගාර දත්ත මත පදනම්ව තමයි අපේ අවසර පත්‍ර ලබා දීලා තියෙන්නේ ඒ වගේම විදේශ රටවල ක්‍රෙඩිට් ලයින්ස් වලින් බෙහෙත් ලබා ගැනීම සිද්ධ කරනවා මේ කාරණා දෙකම තුලදී අපිට පේන්න තියෙනවා ගුණාත්මකභාවයෙන් තොර සහ නිසි ගබඩා කිරීමකින් පවත්වාගෙන නොගිය බෙහෙත් මේ රටට ගෙන්වීම සිද්ධ කරලා තියෙනවා දැන් මේ වනිටේම අනාවරණය වෙමින් තියෙනවා එක පැත්තක බෙහෙත් හිඟයකුත් අනෙක් පැත්තෙන් ගෙන්නන බෙහෙත් වල ප්‍රමිතිය නැතිකමකුත් තියෙනවා ඒකම අපි දකිනවා අපේ රටේ නිෂ්පාදනය කරන ඇතැම් ඖෂධ ලබා ගැනීම සම්බන්ධයෙන් විශාල මුදලක ගිවිසුම් පත්‍රයකට අත්සන් කරලා තියෙනවා ඒ හරහා විශාල මුදලක් රටට අහිමි වෙමින් තියෙනවා ඒකත් මම හිතන්නේ විශාල අර්බුදයක් ඒ මැද මේ අපේ ජනතාව මියවමින් තියෙද්දී ඒ කෙනුත් රජයේ සමහර පාර්ශව අපිට පේන්න තියෙනවා යම් කිසි කොමිස් කුට්ටි ලබා ගැනීමක් ඒ වගේම නිසි ටෙන්ඩර් පටිපාටි වලින් තොරව බෙහෙත් ලබා ගැනීම සිද්ධ කිරීමත් වැනි කාරණා අපිට පේන්න තියෙනවා ඒක හින්දා අපිට කියන්න තියෙන්නේ රෝහල් තියෙන්නේ අපේ සෞඛ්‍ය නැවත යහපත් තත්වයකට ගේන්න හැබැයි අභාග්‍ය සම්පන්න විදිහට මේ වෙන විට රෝහල් මිය යමින් තියෙනවා රෝහල් වල සෞඛ්‍ය පිරිහිලා තියෙනවා ඉතින් ඒක හින්දා රටේ සෞඛ්‍ය නංවන්න තියෙන රෝහල් වල සෞඛ්‍ය පිරිහීම මම හිතන්නේ ඒ රටට අර මාරාන්තික නිදර්ශකයක් විදිහට ඒ රට අපිට නම් කරන්න සිද්ධ වෙනවා එක පැත්තකින් ආර්ථිකය බංකොලොත් වෙලා අනිත් පැත්තෙන් සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම මේ නිදහස් සෞඛ්‍ය කියන ඒ තේමා පාටේම අපේ රටේ වියකී ගිහින් තියෙනවා ඒ එකම කියන්න ඕනේ මේ औषध नैति आवश्यक रसायनागार पहासुकम नैति रसायनागार परीक्षण वल्ट आवश्यक मेवल नैतुअती मे वन विट प्रधान रोवाल कीपेकम विदुली बिल वेडी कियला ये विदुली विसंध करण कियला विदुली बल मंडले निवेदन कल्लतीनो अभी पेन तीयन स्थिर वशेन्म मे रोहल पद्धत संपूर्णेम विदुली बल नैतिवी मेम पास मे रोहल पद्धत සම්පූර්ණයෙන්ම විනාශ වෙන තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ ඒක ඉතාම නරක දෙයක් කියලා අපි කියන්න ඕනේ අනෙක් පැත්තට මේ රෝහල් පද්ධතියේ කාරණේ වගේම රටේ ආර්ථිකයත් සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන් අඩපණ වෙලා තියෙනවා ඒක හින්දා
මේ සියල්ල මැද තමයි රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයා ඇත්තටම බලය බෙදීමේ සර්වපාක්ෂික සමුළු කැඳවලා විපක්ෂය බෙදීමට බලය බෙදීම මුවාවෙන් විපක්ෂය බෙදීමටත් ආසන්නතම රටවල මනදොල සැපිරීම හරහා තමන්ට අවශ්‍ය කරන ඡන්ද කොට වැඩි කර ගැනීමෙත් ඉතාම කපටි ප්‍රයත්නයක යෙදිලා ඉන්නේ. ඉතින් ඒකෙන්ද අපි විශ්වාස කරනවා ඒකත් නොවිය යුතු දෙයක් කියලා. ඉතින් එක පැත්තකින් මිනිස්සු ආර්ථික වශයෙන් පරිපීඩණයටපත් වෙලා රැකියා අහිමි වෙලා නිෂ්පාදන ක්‍රමවේද නැති වෙලා ජීවත් වීමේ මාර්ග අහෝසි වෙලා තියෙද්දී අනිත් පැත්තෙන් ඖෂධ ලබා ගැනීමේ නිදහස් අයිතිය අහෝසි වෙලා තියෙද්දී අවශ්‍ය කරන එන්නත් නැති වෙලා තියෙද්දී ඒ වගේම අවශ්‍ය කරන රසායනාගාර පරීක්ෂණ නැති වෙලා තියෙද්දී ඒ වගේම රෝහල් වල විදුලි බිල ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙද්දී ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු ඒ වගේම විශේෂඥ දැනුම තියෙන හෙදියෝ ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම විදේශ රටවල් වලට යමින් තියෙද්දී තමයි මේ ජනාධිපතිවරයා ඉතාම වංචනික ආකාරයකට දැනගෙන සංවිධානාත්මකව රට නොමග යවමින් මේ සර්වපාක්ෂික සමුළු කැඳවමින් තියෙන එක ගැන අපිට පේන්න තියෙන්නේ පැහැදිලිවම මේ රටේ දේශපාලනයත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා අනිත් පැත්තෙන් රටේ සෞඛ්‍ය සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා අනිත් පැත්තෙන් අධ්‍යාපනය සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දරුවෝ අවුරුදු 18 වෙනකොට අපස උසස් පෙළ කරලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා දැන් මේ ප්‍රතිඵල ලබා දීලා නැහැ නමුත් ඒ දරුවන්ගේ වයස අවුරුදු 20 වෙලා තියෙනවා ලෝකේ එකම රට අපි විතරයි සාමාන්‍යයෙන් අපස උසස් පෙළ අවුරුදු 20ක් යනකම් ප්‍රතිඵල ලබා දීමට නොහැකි රාජ්‍යයක් බවට පත් වෙලා තියෙන සාමාන්‍යයෙන් වෙන දියුණු රටවල් වල පළවෙනි උපාධිය ලබා දෙනවා ඒ දරුවන්ට අවුරුදු 21 දී එහෙම උපාධිය ලබා දෙන්නේ උපාධියෙන් පස්සේ ඒ දරුවන්ගේ ශ්‍රමය ඒ රටට ලබා ගැනීම සඳහා හැබැයි අභාග්‍ය සම්පන්න විදියට අපේ අවුරුදු 20ක් වෙලත් අපිට බැරි වෙලා තියෙනවා අපස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක් විශේෂයෙන් කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපේ රටේ අධ්‍යාපනය දරුවන්ගේ උපාධි ලබා දීම සිද්ධ කරන්නේ අවුරුදු 26 27 වෙලා ඒ වෙනකොට ඒ දරුවෝ සමහර දරුවෝ පවුල් පන්සල් වෙලා සමහර දරුවන් මේ ගැබිනි මාතාවන් වෙලා සමහර ශිෂ්‍යාවෝ ඒ වගේම ඔවුන්ගේ කායික රෝග ලක්ෂණ ඇවිල්ලා කොන්දේ අමාරු හැදිලා වෙනත් රෝග ලක්ෂණ හැදිලා එතකොට නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල ඔවුන්ට ඒ රටට ලබා දීමට හැකියාව නැති වෙලා තියෙනවා විශේෂයෙන්ම අපි කියන්න ඕනේ අපේ ආණ්ඩුවක් යටතේ අපි පළවෙනි උපාධිය අවුරුදු 21 වන විට සම්පූර්ණ කිරීමේ අලුත් ක්‍රමවේදයකට යනවා එහෙම නැතුව කවදාවත් රටක් දියුණු කිරීමේ හැකියාව නැහැ කියලා අපි කියන්න ඕනේ මෙවැනි ප්‍රශ්න ගණනාවක් තියෙන අවස්ථාවක තමයි දේශපාලන අස්ථාවරත්වය ඇති කරමින් ඒ වගේම වෙනත් විකල්ප පෙන්වමින් ඒ වගේම මැතිවරණ කල් දමමින් අපි දන්නවා ජනාධිපතිවරයා ඉතාම සූක්ෂම එතුමා එක පැත්තකින් තියෙන පළාත් සභාවල බලය ආණ්ඩුකාරවරු ලවා එතුමා ලබා ගත්තා ඒ වගේම එතුමා ඒ ආණ්ඩුකාරවරු ලවා ලබාගත් බලය පළාත් පාලන ආයතන වලටත් ව්‍යාප්ත කරලා කොමසාරිස් වරුන්ට ලබා දුන්නා අවසාන වශයෙන් සම්පකාර ඡන්දවල ඡන්ද නොතියා ඒ ඡන්දත් කල් දාලා මොකද මේ ජනාධිපතිවරයා ඡන්දවලට පුදුම බයකින් ජීවත් වෙන්නේ එතුමා ඊටාම දන්න වික්ත කෙනෙක් වගේ කතා කරමින් හැබැයි ඡන්දව මගහැරිමින් ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදයේ වලපල්ලට යවමින් තියෙනවා ඉතින් ඒ తత్వය තමයි සම්පකාර ඡන්දය දක්වා ව්‍යාප්ත කළා ඒකේ අවසාන ප්‍රතිඵලය එක පැත්තකින් පළාත් සභා අනිත් පැත්තෙන් පළාත් පාලන ආයතන අනිත් පැත්තෙන් සම්පකාර ඇතුළු ඡන්ද තියන්න ඕන හැම එකේම බලය වංචනිකව මේ ජනාධිපතිවරයා මංකොල්ල කාලා තියෙනවා ඒකම පාර්ලිමේන්තුව සතුව තියෙන මුදල් බලතල විකෘති පනතක් ගෙනල්ලා ඒ පනත සම්මත කළා පහුගිය දවස්වල ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ පාර්ලිමේන්තුවේ මුදල් බලයත් මේ ජනාධිපතිවරයා මංකොල්ල කාලා තියෙනවා අවසාන වශයෙන් රටම පරිහානියට යනකොට අපි දැන් අපි හිතනවා සමහර වෙලාවට මේ පෝලිං නැති වුණේ රට ඉතාම සුඛිත මුද්ද මාර්ගයක යනවා කියලා හැබැයි පෝලිං නැති වෙලා තියෙන්නේ අපි ණය නොගෙවන හන්දා අපි ණය ගෙවීම සිද්ධ කළොත් නැවත වාහන ගෙන්වීම ඇතුළු වෙනත් බහණ්ඩ ගෙන්වීම සිද්ධ කළොත් ස්ථිර වශයෙන්ම නැවතත් අර පෝලිං ඇති වෙනවා ගෑස් පෝලිං ඒ වගේම විදුලිය විසන්ධි කිරීම ඒ වගේම ඉන්ධන පෝලිං මේ සියල්ල ඇති වෙනවා ඒ සියල්ල තියෙද්දි තමයි ජනාධිපතිවරයා අද වෙනකම් වසරක් ගිහිල්ලා තියෙනවා සත පහක ආදායම් වැඩි කිරීමක් සිද්ධ කළා නැහැ මේ රට අලුතෙන් මුදල් ගේන නව ක්‍රමවේද ස්ථාපනය කළා නැහැ ඉතින් මේ සියල්ලෙම පේන්නේ තියෙන්නේ මේ රට සම්පූර්ණයෙන්ම අර අඳුරට ගමන් කරමින් ඉන්නවා හැබැයි ඒක වහගෙන
සමුළුතියමින් රාජ්‍ය වියදම් වැඩි කරමින් එතුමා රට රාජ්‍යවල සංචාරය කරමින් එතුමාගේ හෙංචයිය රට රාජ්‍යවල සංචාරය කරමින් ඒ වගේම එතුමාගේ සමහර මැති ඇමතිවරුන්ගේ සුනකයන් රැගෙන යාම සඳහා විශාල ධනයක් මංකොල්ල කමින් ඒ සියල්ල සිද්ධ කරමින් තියෙද්දි තමයි අපිට පේන්න තියෙන්නේ මේ රටේ මේ යහපත් දෙයක් සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒක හින්දා පැහැදිලිව කියන්න ඕනේ ජනාධිපතිවරයා ඇතුළු මේ රජයේ සියලු දෙනාට වහාම ප්‍රමාද කරලා තියෙන ඡන්ද තියන්න තියලා ඒ ඡන්ද වලට ඉදිරිපත් වෙලා මේ රටේ ජනතාවට ප්‍රජාතාන්ත්‍රීය අයිතිය රැක දෙන්න කියලා. අනික් පැත්තට අපි දැක්කා ප්‍රජාතාන්ත්‍රීය අයිතිය ඉල්ලමින් ඉඳද්දී තරිඳුලා වගේ මාධ්‍යවේදීන්ව අනීතිකව අත්අඩංගුවට අරගෙන ඒ කරපු කාර්ය ඉතින් එක පැත්තකින් රටේ සියලුම දේවල් නැති කරමින් ඉන්න ගමන් ආර්ථිකය මරමින් ඉන්න ගමන් සෞඛ්‍ය සේවයේ නිදහස්භාවය නැති කරමින් ඉන්න ගමන් මේ රටේ තියෙන මාධ්‍ය නිදහස ප්‍රජාතාන්ත්‍රීයව විරෝධතා දැක්වීමේ අයිතිය විනාශ කරමින් තියෙනවා. ඉතින් ඒකෙන්ද අපි විශ්වාස කරනවා ඒක ඉතාම නරක දෙයක්. කරුණාකරලා ඒකට එරෙහිව සියලු දෙනා ඒකට එරෙහිව පෙළ ගැසෙන්න කියලා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ తత్వය ඉදිරියට පැවතුනොත් ස්ථිර වශයෙන්ම මේ රජය ලෝකේ වාර්තාවක් තියෙනවා. ලෝකයේ තුල ආර්ථිකය විනාශ කරපු සෞඛ්‍ය විනාශ කරපු මාධ්‍ය නිදහස් විනාශ කරපු ප්‍රජාතාන්ත්‍රීය අයිතිය විනාශ කරපු රජයක් හැටියට ඒක ඉතාම කනගාටුදායක තත්වයක්. ඒකින්ද ඒකට එරෙහිව කළ හැකි කළ යුතු හැමදේම කරන්න ඉදිරියට එන්න කියලා මේ රටේ ජනතාවට අපි දැනුම් දෙනවා ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි. ඒකම කියන්න ඕනේ මේ රටේ මේ ප්‍රශ්න මැද ඉතාම උග්‍ර පරිසර ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙනවා. පහුගිය වසර 10ක කාලය ඇතුළත අලි ඇතුන් 4000කට වැඩි පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. ඒක වාර්තා වීම 4000කට වැඩියෙන් වාර්තා වුණත් ඇත්ත සංඛ්‍යාව අපි හිතන්නේ 6000ක් පමණ ගිහිල්ලා තියෙනවා කියලා. එහෙම බැලුවම මේ රටේ අලි ඇතුන් ගෙවන අවසාන කාර්තුව මේක. බොහෝ විට ඒ අලි ඇතුන්ගේ ඉදිරියේදී අපිට ඒ අලි ඇතුන් බලන්න වෙන්නේ යම් කිසි කෞතුකාගාරවල පුළුන් පුරෝපු නිදර්ශක විදියට. ඒකම ලංකාවේ ශරීර ප්‍රමාණයෙන් පළවෙනි 3 දෙනාට ඉන්න ඉතාම විශාල ප්‍රතාපවත් ඇතෙක් වෙච්ච අග්බෝ කොටන තුවක්කුවකට එහෙම නැත්නම් බඳින තුවක්කුවකට ලක් වෙලා රෝගාතුරෝ ඉන්නවා. මේ වන විටත් ඒකට අදාළ ප්‍රතිකර්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු උන්ට කළ හැකි මට්ටමින් කරනවා. හැබැයි අපි දකිනවා ගැටලු කීපයක්. එකක් තමයි එයාගේ ස්කෑන් පරීක්ෂාවෙන් ඒ පෙන්නලා තියෙන යකඩ කැබලි 3ක් හෝ 4ක් පෙන්වලා තියෙනවා. එකක් ලේනහරයක් පසාරු කරමින් සහ තද කරමින් ගමන් කරලා තියෙනවා. ඒ වගේම එයාගේ ඇටකටු වල යම්කිසි ඒ ආසන්නයට තෙරපීමක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ ඇටකටු තෙරපීමට ලක් කරලා තියෙන මේ යකඩ කැබලි ඒවා බාල්දි කොකු වලින් හදලා තියෙන්නේ අර කොටන තුවක් වලට දාලා ඒ යකඩ කැබලි ඉවත් කිරීම සඳහා මේ ඇතා සිහි නැති කිරීම කළ යුතු වෙනවා. ඉතින් ඒක කරද්දී ඒ අදාළ මෙවලම් තියෙන්න ඕනේ, විශේෂයෙන් මේ අදාළ ඖෂධ තියෙන්න ඕනේ නිසි ප්‍රමිතියට. ඒ වගේ මේ අදාළ දැනුම තියෙන්න ඕනේ. ඒකම අපි කියනවා මේ සතා සාමාන්‍යයෙන් කිලෝ 4000ක් බර ඉතාම දැවැන්ත ඇතෙක්. මේ ඇතා ඒ තුවාලය තියෙන කකුල පැත්තට පෙරළුනොත් සිහිය නැති කරද්දී ඒක නරක දෙයක්. එහෙම අවස්ථාවකදී යාගේ බර අපිට සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් දොඹකරයක සහායයට අවශ්‍ය වෙනවා. ඉතින් ඒක හින්දා ස්ථිර වශයෙන්ම යාව සිහි නැති කරනවා නම් අපි විශ්වාස කරනවා ඒ සියලුම කාරණා කෙරෙහි අවධානය යොමු කරන්න කියලා. ඒ එක්කම කියන්න ඕනේ මේ අලිමිනිස් ගැටුම විසඳීම සඳහා මේ වන විට ආචාර්ය ප්‍රතිවිරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු ඒ විද්වත් කමිටුවකගේ වාර්තාවක් එළි දක්වලා තියෙනවා. ඒකේ අදාළේ කාරණා ක්‍රියාත්මක කළා මේක වහාම අපි භූමියේ යථාර්ථයක් බවට ඒ විසඳුම් යෝජනා ක්‍රියාත්මක නොකළොත් ස්ථිර වශයෙන්ම අර මම පෙර සඳහන් කළා වගේ අවසාන අලියා කෞතුකාගාරයකින් බලන තත්ත්වයට පත් වෙනවා. ඒක ඉතාම නරක ලක්ෂණයක්. ඒ වගේම කියන්න ඕනේ අර පඬු කරඳ ගහ මේ වන විට ලංකාවේ ඉතාම අඩු ව්‍යාපෘතියක් තියෙන ශාකයක්. ඒ ශාකය අනීතිකව කැබිනට් මණ්ඩලයට කිසිසේත්ම නොකළ හැකි විදිහට තමයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඒක සිද්ධ කළේ. අපි නැවතත් යෝජනා කරනවා වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්ට ඒ වගේම වන සංරක්ෂක ප්‍රධාන වන සංරක්ෂකට වහාම බන්දුල ගුණවර්ධනව අත්අඩංගුවට ගන්න පුළුවන් වනසත්වා වෘක්ෂතා ආඥාපනතේ 67 වගන්ති යටතේ එතුමව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම කළ හැකි. මොකද කැබිනට් මණ්ඩලයට
अतिक्रमणे मुकद पणत पार्लिमेंत बहुतरेकिंग कैबिनेट मंडले के पार्लिमेंत इताम सुलुतरेकांद इवेनी पणतक अतिक्रमणे किरीमे बल कैबिनेट मंडले सतुने मे मोहते बंधु गुणवर्धन इन्नोने हिरे अब अभाग्य संपन्न संपन्नो मेरटे नीति वेनोट अनीति क्रियात्मक वेनांद नीति मराधमिंग इन हंद तमय बंधु गुणवर्धन मे विधि सिरगतो सिटी रिमांड बंधनागार मुखद वरेन्तु नोमति अतंगोट गत है कि संज्ञे वरदाई बंधु गुणवर्धन कल्लाक विनाश किरी मे कहु प्रकाश कला मध्य साक कैबिनेट मंडले तीरने ओहु विधराने में कैबिनेट मंडले सेलु देना अतंगोट के नियम कल है कि वन सत्ता वृक्षता आज्ञापन अभी नवतत् बलकर्ण अदाल बलधारी वाहम अतंगोट गल मुखद हेम नेता मेरटे नीति तव दुर्टा क्रियात्मक किरीम सिद्ध कर अलिया दुखी मुखद मे अग्बो तुआल ඉන්න කාලය ඇතුළතත් තවත් ඇතෙක් මිය ගියා විශේෂයෙන්ම අර තේකේ මහායතා කියලා අපි සඳහන් කරන ඒ වගේම අලි 10කට වඩා මිය ගියා ඉතින් මේ එක පැත්තකින් පාරිසරික අර්බුදයක් එක පැත්තකින් ආර්ථික අර්බුදයක් එක පැත්තකින් සෞඛ්‍ය සම්බන්ධයෙන් අර්බුදයක් එක පැත්තකින් අධ්‍යාපනික අර්බුදයක් මේ සියලුම අර්බුද මැද තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා විවිධ සමුළු තියමින් රට රවට්ටමින් ඉන්නේ ඒකන්ද ඒවා නතර කිරීම වහාම කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා अग्बोट प्रतिकार इताम हुंद प्रतिकार मेवन में मीट वड़ा वैडी प्रतिकार उनके कैपवीम आपी आगे करनो है भाई मीट वड़ा वैडी प्रतिकार आपी बलापरुत्यों एकाक्तमाई मेवनी सातुन संबंधेन उन्ट गमन कल नुहकि हम निश्चित प्रदेश कोटुकिरी में मेदगतमती है येम ओन सिहिनति कल्ला ये आवश्यक स्कैन परीक्षा सह ये आवश्यक प्रतिजीवक औषध लबादी सिद्ध कलियुतुनो अभी बलापुरुत्वेन मट्टमें सिद्धवेन्न मुकद रटे जनतावट නැත්තම් මේ යම් කිසි රටේ ජනතාවට නැත්තම් සෞඛ්‍ය නගා සිටුවීමේ වැඩපිළිවෙලක් වනසතුන් සම්බන්ධයෙන් ඒක තියෙයි කියලා අපිට විශ්වාස කරන්න අමාරුයි කොහොමද අපි විශ්වාස කරනවා මීට වඩා කාර්යක්ෂමව ඒ වගේම මීට වඩා ඵලදායි ක්‍රමවේද වලට යා යුතුයි උදාහරණයක් විදිහට ගත්තොත් අක්බෝට ප්‍රතිකාර කිරීම විතරක් නෙමෙයි මේ බඳින තුවක්කු ඒ වගේම මේ හක්කපටස් ඒ වගේම මේ මදු තියෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිද්ධ කළ යුතුයි ඒක සිද්ධ වෙන්නේ අනිත් පැත්තෙන් ඩ්‍රෝන තාක්ෂණය වැනි දියුණු විද්‍යාත්මක ක්‍රමවේද තියෙනවා ඒ කිසිවක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඉතින් ඒක හන්දා ඒ ගැන කනගාටුවක් තියෙනවා හැබැයි අපි ඒ එක්කම ස්තුතිවන්ත වෙන්න ඕනේ ජීවිත පරදුවට තියලා මේ වෙනුවට මේ පහුගිය වසර 10 ඇතුළත 10 දිනකට වඩා මිය ගිහිල්ලා තියෙනවා මේ අලින්ද ප්‍රතිකාර කරන කාර්යයන්වලදී වනජීවි දෙපාර්තමේන්තු නිලධාරියෙකින්දා ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා හැබැයි අපි හිතනවා ඔවුන්ගේ තාක්ෂණික පෙරළියකට මේ දෙපාර්තමේන්තුව ලක් කළ යුතුයි එහෙම නැත්නම් අක්බෝ වැනි සත්තු නැවත අපිට බලා ගන්න වෙන්නේ නැහැ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. Close.